අයිබෝවන් සමිත කලින් සත්‍ය හරියටම ගිරින සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශයයි මේ ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් නායකත්වයේ දැක්ම හේතුවෙන් කොරෝනා උවදුර ජයගත් බව අගමැති කියයි තම ආණ්ඩුව පත්වී පැය 24ක් ඇතුළත ජනතා සහන ලබා දෙන බවට සජිත්ගෙන් පොරොන්දුවක් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගේ සමීපතමේ කුවන ගොනා ශාන්ත අත්අඩංගුවට ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත ශ්‍රී ලංකා පුරජන පෙරමුණේ අපේක්ෂකයන්ගේ ජයතහවුරු කිරීම සඳහා පැවැත්වෙන ජනහමු කිහිපයකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වුණා පොදුජන පෙරමුණේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කළ ජනහමු කිහිපයකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ සහභාගී වුණා බණ්ඩාරවැල නගර සභා ක්‍රීඩාංගණයේ පැවති ජනහමුවකට ජනාධිපතිවරයා එක් වූ අතර ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා විශාල ජනතාවක් එම ස්ථානයට පැමිණ සිටියා අනතුරුව ජනාධිපතිවරයා පැමිණියේ දියතලාව ප්‍රදේශයටයි මෙතර අඹගස් දූව ප්‍රදේශයට පැමිණි ජනාධිපතිවරයා එම ප්‍රදේශයේ ජනතාව සමග සුහද කතා බහක නිරත වුණා. දිනස තරුණ මධ්‍යස්ථානයක් අපිට නැහැ. අපේ ළමයි ඔක්කොම යන්නේ බණ්ඩාරවලට, වදුල්ලට. දුවපරණ කොටස අපිට වෙනම තරුණ සේවා සභාව ඉඩමක් තියෙනවා. අපිට මේ ලොකු විනක් අපිට තරුණ මධ්‍යස්ථානය පුළුවන් නම් අදලා දෙන්න. සර් අපි හොඳම ඇමතිවරයෙක් මේ පාර දෙන්නම් කො තරුණ. හැකියා ලක්ෂයෙන් එකක් දෙන්න පුළුවන් නේ මෙයාට. මෙයාගේ නම දාන්න. මේ ගහ කිවුල පොළ භූමියේද තවත් ජන හමුවක් සංවිධානය කර තිබුණා. වැලිමඩ ප්‍රාදේශීය සභා සති පොළ භූමියේද ජන හමුවක් සංවිධානය කර තිබු අතර එහි පැමිණි ජනාධිපතිවරයාට එම් ප්‍රදේශයේ ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක් හිමි වුණා. සෞඛ්‍ය සහ ආර්ථික අංශවල සහයෝගයෙන් මෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවැරදි නායකත්වයෙන් යුතුව කොරෝනා වෛරසය මර්ධනය කිරීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඇල්පිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක් වෙමින්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයතහවුරු කිරීම සඳහා පැවැත්වෙන ජනහමු මාලාවේ තවත් ජනහමුවක් ඇල්පිටිය ප්‍රදේශයේදී පැවැත්ුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආර්ථික වශයෙන් අපි හොඳ ඉහළට ගිහිල්ලා තමයි මේ බහුගිය ආණ්ඩුවට මේ රට බාර දුන්නේ. ශක්තිමත් ආණ්ඩුවක් තිබුණා අපිට. අපි බාර දෙනකොට ශක්තිමත් රටක් බාර දුන්නා. මුතාසනාවන්ත ලෙස ඒ ආණ්ඩුව ඇවිල්ලා අවුරුදු 5ක් යනකොට අපිට නැවත බාර දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා. කලාවැටි ආර්ථිකයක් එක්ක බම්බරොත් වෙච්ච රටක් මේ රට නැවත ගොඩනැගීමේ වගකීමක් අපිට තියෙනවා. ඒකම ආවා කොරෝනා වසංගතය. මේ වසංගතයට මුහුණ දෙන්න අපිට පුළුවන්කම ලැබුණා. සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු ඒ අමාත්‍යාංශය විතරක් නෙවෙයි ඒ ආරක්ෂක අංශ වල සහයෝගයත් එක්ක ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරයා වශයෙන් පියවර ගත්තා ජනවාරි මාසෙදී. ජනවාරි මාසේ 24 වෙනිදා තමයි එතුමා මේ පිළිබඳ කාර්ය සාධක බලකායක් जनाधि නාගරික ග්‍රාමීය වශයෙන් අසරවී අසරණ වී සිටින සෑම පවුලකටම ආර්ථිකය යථා තත්ත්වයට පැමිණෙන තුරු රුපියල් 20,000 බැගින් ලබා දෙන බව සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඒ මොරටුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් සමගි ජනබලවේගයේ ජය තහවුරු කිරීම සඳහා පැවැත්වෙන ජන හමු මාලාවේ තවත් ජන හමුවක් පැවැත්ුණේ මොරටුව ප්‍රදේශයේදී ඒ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මොරටුවේ දුක් විඳින ජනතාව මේ ආණ්ඩුව රැවටුවා මාර්තු මාසයේ අප්‍රේල් මාසයේ විදුලි බිල කපනවායි කිව්ව නේද කැපුවද කැපුවද එහෙනම් මිත්‍රවරුනි දුරකතනේ ආණ්ඩුව තුලින් මම තමුන්නාසරට කියන්න කැමතියි මේ ආණ්ඩුව ජනතාවට බොරු කෙරුවා අපේ ජයග්‍රහණයත් සමග මාර්තු බිල ගෙවපු අප්‍රේල් බිල ගෙවපු විදුලි පාරිභෝගිකින්ගේ සල්ලි ටික නැවතත් වරක් ඒ අයටම ලබා දෙනවයි කියලා මං තමුන්නාසරට කියන්න කැමතියි ලෝකේ බොරතල් බැරලයක මිල පහලටම වැටිලා තියෙන මොහොතක මේ ආණ්ඩුව තීන්දුවක් අරන් තියෙනවා සේමසේ තීන්දුවක් නෙමෙයි කැබිනට් තීන්දුවක් කැබිනට් තීන්දුවක් අරගෙන තිබෙනවා අවුරුද්දකට තෙල් මිල වෙනස් කරන්න හැයි කියලා ආදරණීය මොරටුව ජනතාවනි තමුන්නාන්සලා හෙට දවසෙත් ඒ වගේම ඉදිරියටත් අපි වටා ඒක රාශි වන්න අපට තමුන්නාන්සලාගේ හයිය ලබා දෙන්න අපේ දුරකතනේ ආණ්ඩුව බිහි කරලා ඇය 24ක් ඇතුළත මේ රටේ ජනතාවට තෙල් මිල අඩු කරලා ඒ සහනය ලබා දෙනවයි කියලා මං තමුන්නාසරට කියන්න කැමතියි ජන සමාජයේ අසරණ ජනතාව ඉන්නවා නාගරික ග්‍රාමීය දුප්පත් ජනතාව ඉන්නවා ඉදිනෙදා වේල් තුන පිරිමහ ගන්නට බැරි ජනතාව ඉන්නවා අනාථ වෙච්ච ජනතාව ඉන්නවා කම්කරු ජනතාව ඉන්නවා ස්වයන් රැකියා ලාභීන් ඉන්නවා ඕම අමාරුවෙන් ඉදිනෙදා ජීවිකාව කරන අය ඉන්නවා මේ ආණ්ඩුවට පොඩි මිනිහගේ දුක තේරෙන්නේ නැහැ මේ ආණ්ඩුව හිතාගෙන ඉන්නේ 5000 කෑලි දෙකක් දුන්නාම ඔක්කොම හරි කියලා මම කියන්න කැමතියි ජන සමාජයේ කෝටිපතියන්ට නෙවෙයි සල්ලිකාරයින්ට නෙවෙයි ඇති හැකි අයට නෙවෙයි ජන සමාජයේ අසරණම ජන කොට්ටාසයට මේ රටේ ආර්ථිකය ඉහළ මට්ටමකට එනකන් හැම පවුලකටම රුපියල් 20000 ගානේ අසරණ පවුල් වලට අපි ලබා දෙනවයි කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි අවධානය දේශීය පුවත් වෙත නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමට ජාතික ජනබලවේගය සමග එක්වන ලෙසට එම බලවේගයේ කලුතර දිස්ත්‍රික් අපේක්ෂක නලින්ද ජයතිස්ස මහතා පවසනවා ඒ පයාගල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් රැකියා දසලක්ෂයක් දෙනවා කියලායි 2015 අගෝස්තු මාසේ බලය ගත්තේ නමුත් වෙච්ච වැඩේ තමයි තිබුණු රැකියා ටිකක් නැති වෙච්ච එක සංචාරක ව්‍යාපාරේ වැටුණා මෙහෙ තිබුණු ගාමන්ට් අරගෙන ගිහිල්ලා වියට්නාමයේ බංග්ලාදේශ වල හයි කරා ඉතින් ආර්ථිකයක් හදන්න අවස්ථාවක් දුන්නාම එතුමා ඔප්පු කරා තමන් අසමත් කියලා එයාගේ ආර්ථික ප්‍රතිපත්තිය මේ රට ගැලපෙන්නේ නැහැ කියලා විකිණීම හැර කිසිවක් දන්නේ නැහැ කියලා ණය ගැනීමයි බදු ගැනීම හැර කිසිවක් දන්නේ නැහැ කියලා ඉතින් එහෙම නායකයෙක් දැන් ඇවිල්ලා කියනවා නම් එහෙම මම ආර්ථිකය හදන්න මාර දේවල් දන්නවා මගේ ගතේ තමයි මේ සැලසුම් තියෙන කියලා ඒව ලෝක විහිළු. ඔය සැලකිත කොටසක් කොතනින් ගිහිල්ලා ආණ්ඩුවකට එකතු වෙයි. දැන් ඒ ඩීල් යටින් යටින් යන බව පේනවා. සමහරු නඩු බේර ගන්න යනවා. සමහරු සල්ලි වලට යනවා. සමහරු ඇමතිකම් වලට යනවා. ඉතින් ඔය සැබෑ ස්වභාවය 6 වෙනි දෑයන් පස්සේ මේ රටේ ජනතාවට යලිත් තවරු වෙයි. අපි අලුත් රටක් හදමු. අලුත් දේශපාලන සංස්කෘතියක් ගොඩනගමු. ඒකට ඔබට විශ්වාසය තබන්න පුළුවන් කණ්ඩායමක් තමයි මාළි මඟ ඉදිරිපත් වෙලා ඉන්නේ. වසර 72ක් ආපස්සට ගිය රට යලි ගොඩනැගීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශක්තිය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පුදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද අමරවීර මහතා පවසනවා ඒ හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් අපිට හයියක් තියෙනවා අපිට ජයග්‍රහණයක් පේනවා සා ගෝඨාභය රාජපක්ෂ රාජපතිතුමා මේ රටේ විශාල පරිවර්තනයක් කරමු නායකයා එතුමා බලන්න එතුමා කරපු වැඩ ටික දිහා බැලුවොත් ජනාධිපති වුණාම කිව්වා කටවුට් ගහන්න එපා කිව්වා පින්තූර දාලා කවුද එහෙම කරන්නේ පෝස්ටර් ගහන්න එපා කිව්වා රජයේ කාර්යාලවල පින්තූර දාන්න එපා කිව්වද දැන් බලන්න මේ විනයනේ මේ යන්නේ අද දැන් ඡන්දයක් තියෙනවද කියලා පේනවද මේ අද එක එක පක්ෂ වලින් ගහලා තියෙන මුණත් ආඩු මේ අපේ කවුරුවත් අද එක පෝස්ටරයක් ගහන්නේ නැහැ ඒක තමයි අපේ විනය ජනාධිපතිතුමාගේ විනය ජනාධිපතිවත් එක සෙල්ලම් බෑ එතුමා කිව්වොත් කිව්වා එතුමා රවට්ටන්න බෑ ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රවට්ටන්න බැරි රාජ්‍ය නායකයෙක් කේලම් අහන්නේ නැති රාජ්‍ය නායකයෙක් කෙලින් වැඩ කරන නායකයෙක් විශ්වාසය තියන පුළුවන් නායකයෙක් රට ගොඩ ගන්න පුළුවන් නායකයෙක් කියන එක පිළිබඳව අද ජනතාව තුළ විශාල විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. එහෙමනම් ඒ ජනාධිපතිතුමත් එක්ක මේ රට අවුරුදු 72ක් ගොඩ ගන්න බැරි වෙච්ච රට ගොඩ ගන්න එක තමයි දැන් අපිට කරන්න තියෙන්නේ. ඒ යුතුයකම ඔබ ඉෂ්ට කරයි කියලා මම තුළ විශාල බලාපොරොත්තුවක් තියෙනවා.
රාජ්‍ය දේපළ විකිණීමට වත්මන් රජයේ පිඹුරුපත් සකස් කරමින් සිටින බව සමගි ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක අශෝක් අබේසිංහ මහතා පවසනවා. ඒ කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රජය බලයට පත් වෙන්න ඉස්සෙල්ලා කිව්වේ මේ රටේ දේපළ කිසිම දෙයක් පිට රටට විකුණන්නේ නැහැ. ඒ වගේම එහෙම විකුණලා තියෙනවා නම් ඒවා නැවත පවරව ගන්න බව ප්‍රකාශ කළා. නමුත් දැන් මේ තියෙන ප්‍රශ්නලා තියෙන්නේ වරායේ නැගිනහිර ජැටිය කියන්නේ ගැඹුරුම ස්ථානයේ අපේ වරායේ තියෙන. ඒක ඊටාම් මේ රටට අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් මෙය ඉන්දියාව විසින් තමයි මම හිතන්නේ මේ පිළිබඳ සාකච්ඡා ගන්න ඉන්දියාව මේ ලබා ගැනීම සඳහා රජය සමග සාකච්ඡා ගන්න බව අපිට පේනවා. මේ සඳහා සවිකිරීමට ගෙන්නු දොඹකර සවිකරන්න දෙන්නේ නැහැ රජය. ඒ මම හිතන්නේ ඉන්දියාවේ බලපෑම මත. කෙසේ වෙතත් අපි තරයේ හෙලා राज्य देपल आर्थिक विशाल राज्य මෙවර මහමැතිවරණයේදී රට සුරකින්න නියෝජිතයින් පාර්ලිමේන්තුවට තෝරාපත් කර යැවීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. ඒ හම්බෙල් ප්‍රදේශයේදී පැවති ජන හමුවකට එක් වෙමින් අවුරුදු 5කට බලය අරගෙන පරම්පරා 4කට අවුරුදු 99කට අපේ මුතුන් මිත්තන්ගේ ගම්බින් එක්ක හම්බන්තොට වරාය විදේශිකයන්ට විකුණපු බලවේගය එදා මහලු පල්ලමත් විකුණන්න ගෙනාවේ කැබිනට් පත්‍රිකාව අක්කර 4000ක් එක්ක බංගලි දේශයට ඒ සුද්ධ නගරේ මහනුවර බෝගම්බර හිරගෙදර තිබුණු අක්කර 8000ක ඒ වටිනා භූමිය එදා විකුණන්න ලෑස්තිනේ සිංගප්පූරුවේ කැසිනෝ කාර්යයකට අපි සටන් කරලා ඒක නතර කරගත්තා ලයිස්තෝ කියන්නේ කිව්වොත් ඔබට අද බඩගින්නේ ඉන්න වෙනවා හැන්දෑව 6 විතර වෙනකම් එහෙනම් අපිට දැන් කාලේ හරි තමුන්නාන්සලා පුලපුලා ඉන්න මේ දවස් 4 ඉවස ගන්න බැරුව හොඳට කල්පනා කරලා හරි කෙනාට කතිර ගැහුවොත් රට රැකේවි රට හැදේවි වැරදි කෙනාට කතිර ගැහුවොත් අපේ යතිම්ම අපේ මිනිවල කපා ගනීවි දේශපාලන වේදිකාවේ පළවු අදහස් කිහිපයක් දැන් ලහිලායේ මැතිවරණයට සූදානම් වෙන වෙලාවේදී එක්සත් ජාතික පක්ෂයේ මේ කට්ටියට මැතිවරණය අමතක වෙලා බිඳිච්ච කැඩිච්ච එක්සත් ජාතික පක්ෂය එකට එක්කව වෙන්න සහ පක්ෂයේ තිබෙන ගැටලු විසඳ ගන්න තමයි මේ කට්ටිය අද උත්සාහ කරන්නේ. එක්සත් ජාතික පක්ෂය අද ප්‍රශ්නයක් නැහැ. එක්සත් ජාතික පක්ෂිත වෙච්ච ප්‍රශ්නේ පක්ෂෙන් පිට වෙලා දෙනවා. එතකොට පක්ෂය පිරිසිදු වෙලා තිබෙනවා. පක්ෂයට අදාළ ආර්ථික ප්‍රතිපත්තිත් එක්ක ඉදිරියට යන්න පැහැදිලි මාවතක් සකස් වෙලා තිබෙනවා. අධිකරු මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට පොරොන්දු වෙනවා. දැවැන්ත ජනතා ප්‍රසාදයක් එක්ක ගාල්ල දිස්ත්‍රික්කයේ mantri ධූර නමෙන් අපි අනිවාර්යයෙන්ම හතක් ජයග්‍රහණය කරනවා කියන කාරණයක්. 69 ලක්ෂයක් ජනතාව රවට්ටපු ආණ්ඩු පහුගිය නොවැම්බර් 16 වෙනිදා කප්පරක් පොරොන්දු දීලා බාණ්ඩයක මිල අඩු කරගන්න බැරි වෙච්ච ආණ්ඩුව අපි අහනවා මේ ආණ්ඩුව තවදුරටත් ඉදිරියට ගෙන යන්න රටේ ජනතාව ලෑස්තිද විශේෂයෙන් ව්‍යාත්මක කෙරෙහි ජනතාව විශ්වාසයක් තියලා තියෙනවා අපට යන තැන ව්‍යාත්මක සමාජික වලස ජනතාවගේ පිළිගැනීමක් තියෙනවා ඒතර මේ මැතිවරණ ව්‍යාපාරතුල ප්‍රතිඵල නිකුත් වුනහම ජනතාව මම විශ්වාස කරනවා යම් පණිවිඩයක් දෙයි කොයි වගේ අයද පාර්ලිමේන්තුවට එන්න ඕන කොයි වගේද අයද පාර්ලිමේන්තුවට එන්න ඕන නැත්තේ ව්‍යාත්මක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනිකුත් වාමාංශික පක්ෂ මේ සියල්ල එකතු වුණේ තුනෙන් දෙකේ බලය සහිත ආණ්ඩුවක් හදන්න යන්නේ. ඇත්තටම අනිත් පක්ෂවලට බය ඉන්නේ විවේචනය කරන්නේ ඒ ඒ දිස්ත්‍රික් වල මනාප ප්‍රශ්න තියෙන අය. මනාප ගේම් එකකුත් මේක ඇතුළේ යනවානේ. මහමැතිවරණයට අදාළ ප්‍රචාරණ කටයුතු අද මැදම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි. එළඹෙන මහමැතිවරණයට අදාළ ප්‍රචාරණ කටයුතු අද මැදම රාත්‍රිය 12න් අවසන් වනවා. ඒ අනුව අද මැදම රාත්‍රියෙන් පසු මහමැතිවරණයට අදාළ රැස්වීම පැවැත්වීම, ඡන්ද ආයාචනා කිරීම, ගේන් ගෙට යාම, අත්පත්‍රිකා බෙදීම, ප්‍රචාරණ පුවරු ප්‍රදර්ශනය කිරීම, පෝස්ටර්, දැන්වීම, බැනර් ප්‍රදර්ශනය කිරීම තහනම් බවයි මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ. අද මැදම රාත්‍රියෙන් පසු ආරම්භ වන නිහඬ කාල සීමාව තුළ නීති විරෝධී ක්‍රියාවලින් වැළකී නිදහස් සහ සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමට උපරිම සහාය වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක්
කරනවා. එමෙන්ම ඡන්ද සලකුණු කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කළා. මේ ඡන්ද විමසීමේදී ඡන්දේ පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඔබට මෙවැනි ඡන්ද පත්‍රිකාවක් ලැබෙනවා. මෙය ආදර්ශ ඡන්ද පත්‍රිකාව. ඔබ ඡන්ද පත්‍රිකාව ගත්තම ඔබේ ඡන්දය දෙන ස්වාධීන කණ්ඩායම තෝරගෙන මෙමති ඉහළ කොටසේ තියෙන පක්ෂ මෙම පක්ෂ ඉස්සරහයි ඔබ කැමති නම් දේශපාලන පක්ෂයකට ඡන්දය දෙන්න එම පක්ෂයේ සලකුණ ඉදිරියේ තියෙන කුඩා ඉඩ කොටසේ ඔබට කතරය ලකුණු කරන්න පුළුවන් එකම එක කතරයයි හැබැයි ඔබ ස්වාධීන කණ්ඩායමකට දෙනවා නම් පහත කොටසේ ස්වාධීන කණ්ඩායමල නම් සහංක තියෙන වෙනත් දේවල් ලියන්න යන්න එපා වෙනත් දේවල් ලියලා තිබුණොත් කතර එකකට වඩා ගහලා තිබුණොත් මේ කොටසේ ඔබගේ ඡන්ද පත්‍රිකාව ප්‍රතික්ෂේප වෙනවා හොඳට මතක තියාගන්න ඔබ මනාප දෙනවා නම් ඒ මනාප දෙන්න තියෙන අංක තියෙන්නේ මෙන්න මේ පෙළේ මෙහෙම පෙළි කීපයක තියෙනවා ඔබ මෙතන හිතනවා නම් ඔබ ඡන්දය දෙන්නේ මනාප අංක 71 දරණ අපේක්ෂකයට කියලා ඔබ මේ 71 ඉලක්කම මත කතරයක් සලකුණු කරන්න ඕනේ. ඔබ තවත් අපේක්ෂකයට අංක 81ට දෙනවා නම් 81 මතත් කතරයක් සලකුණු කරන්න. ඔබට තවත් මනාපයක් ඕන නම් දෙන්න පුළුවන්. ඔබ ඒක දෙන්නේ 91ට නම් 91 මතත් කතරයක් ලකුණු කරන්න. හැබැයි ඔබට මනාප දෙන්න පුළුවන් උපරිම 3යි. මනාප විතරක් ඔබ ලකුණු කරොත් මේ කැලේ ඡන්දේ ලකුණු කරන්නේ නැතුව ඒව ගණන් කිරීමෙන් ඉවත් කරනවා. හැබැයි මතක තියාගන්න ඔබ පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට ඡන්ද දීලා නැවතත් අංක හොයාගෙන යනකොට මේතන තියෙන අංක පෙළක් ස්වාධීන කණ්ඩායම හඳුනා ගැනීමේ අංක ඒ අංක උඩ කතර ගහන්න යන්න එපා. ඔබ මනාප දෙන්න ඕනේ මේ යට තියෙන පේලියට තියෙන අංක වලින් තෝරාගත් අංකයකට පමණයි. ඡන්ද පොළට එන්න ඡන්දේ දාන්න අපේ ඡන්ද පොළ 100%ක්ම කොරෝනා වලින් තුරන් වෙලා කරලා කොරෝනා අවදානම නැතිම 100%ක්ම නැති බවට අපට සහතික වෙන්න පුළුවන් මහමැතිවරණයට අදාළව ආරක්ෂක පියවර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ අගෝස්තු 5 වෙනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහමැතිවරණය සම්බන්ධයෙන් ආරක්ෂාව ප්‍රමාණවත් පරිදි යොදවා තිබෙනවා. 4 වෙනි දින ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමට අදාළව විශේෂ ජංගම සංචාර යොදවා තිබෙනවා. සෑම ඡන්ද පෙට්ටියක් සමගම අවි සහිත පොලිස් නිලධාරීන් ගමන් කරනවා. සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම අවි සහිතව දෙදෙනෙක් යොදවා තිබෙනවා. විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාවත් ප්‍රදේශයට යෙදවීමට කටයුතු කරලා තියෙනවා. මෙවර මැතිවරණයේදී ඡන්ද පෙට්ටි ප්‍රවාහනය, ඡන්ද ප්‍රකාශ කිරීම, ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සහ ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ආරක්ෂාව සම්පූර්ණයෙන්ම මේ වෙන විට සහතික මැතිවරණ නීති උල්ලංඝනය කරන අවස්ථාවලදී යම්කිසි අවස්ථාවකදී බලය පාවිච්චි කිරීමට සිදු වුවොත් ඒ සඳහා අවශ්‍ය විය හැකි සාධාරණ බලය පාවිච්චි කිරීම සඳහා සියලුම නිලධාරීන්ට මේ වන විටත් උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 347ක් වාර්තා වී ඇති අතර අත්අඩංගුවට ගැනීම 422ක් සිදු කර ඇති බවයි මැතිවරණ කටයුතු බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ. මේ අතර අද මධ්‍යම රාත්‍රියෙන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් වීම හේතුවෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ අවසන් ජනහමු සඳහා සියලු කටයුතු මේ වන විට සූදානම් කර අවසන් බවයි අපට වාර්තා වුණේ. ඒ අනුව මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අවසන් ජනහමුව අද පස්වරුවේදී එම පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තංගල්ල කාල්ට නිවසේදී පැවැත්වීමට නියමිතයි. එමෙන්ම මැතිවරණය වෙනුවෙන් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වන අවසන් ජනහමුව අද පස්වරුවේ කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිතයි. මේ අතර මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කරන අවසන් ජනහමුව අදපස්වරුවේ එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මරදාන ඩීන්ස් පාරේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. මේ අතර මැතිවරණය වෙනුවෙන් ජාතික ජනබලවේගය විසින් සංවිධානය කරන ජනහමු මාලාවේ අවසන් ජනහමුව එම බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් අලුත්කඩේ ජුම්මා මස්ජිද් වීදියේදී පැවැත්වීමට නියමිතයි. ප්‍රබල මද්‍රව්‍ය ජාවාරමකරුවෙකුගේ සමීපතමයකු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. ඔහු අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබේ විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් පොලිස් භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය නිවේදනය කළේ. බන්ධනාගාර ගතව සිටින ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ගෝලයක වන ජයසිංහ ආරච්චිගේ ශාන්ත කුමාර නොහොත් ගුණා ශාන්ත නැමැත්තා ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේ ග්‍රෑන්ඩ් පාස් පොලිස් වසමේ මහවත්ත පොදු සුසාන භූමියේදී රැඳී සිටියේදී මොහු අතරංගුටපත් වූ බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය නිවේදනය කළේ. ඔහු සතුව තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. සැකකරු සම්බන්ධයෙන් සිදු කරන ලද වැඩිදුරු විමර්ශනයේදී දැනට බන්ධනාගාරගතව සිටින මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන තෝල්ක මුදලිගේ චාමර සම්පත් රුද්‍රිගෝ යන අයගේ සමීපතම සමාජිකයෙකු බවටත් ග්‍රෑන්ඩ් පාස් පොලිස් වසමේදී පුත්කලින් තිදෙනෙකුට මනෙකින් කොටා පොළු වලින් පහර දී බරපතල තුවාල සිදු කිරීමක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි ප්‍රධාන සැකකරුවෙකු බවටද කරුණු අනාවරණය වී තිබෙනවා. එසේම අදාළ පුත්කලයාගේ නිවස පරීක්ෂා කිරීමේදී කඩුවක් හා මන්නාපිහක්ද හමු වූ බවයි ග්‍රෑන්ඩ් පාස් පොලිස් ස්ථානාධිපතිවරයා අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. සැකකරු අද දින අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙතර හෙරොයින් ඇතුළු තහනම් භාණ්ඩ ගෙලේ කැටගසා සිටි බලලෙක් ඊයේ බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් බහරට ගෙනුණා. එම බලලාගේ ගෙලෙහි බැඳ තිබූ කුඩා පාර්සලයක තිබී හෙරොයින් ග්‍රෑම් 1 මිලිග්‍රෑම් 2ක් සිම් කාඩ් පත් 2ක් හා මෙමරි කාඩ් පතක් හමු වූ බවයි බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළේ. පසුගිය කාල සීමාවේදී බන්ධනාගාර තුළට මද්‍රව්‍ය ඇතුළු තහනම් ද්‍රව්‍ය තාප්පයට ඉහළින් විසි කිරීමේ සිද්ධීන් කිහිපයක්ම වාර්තා වුණා. සිදු කළ විමර්ශන වලින් අනතුරුව එම ක්‍රියාවන් සිදු කළ පුත්කලින් නීතිය රැහැනට හසු කර ගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත් වීමත් සමග තහනම් ද්‍රව්‍ය බන්ධනාගාර තුළට රැගෙන යාම අවහිර වී තිබුණා. ඒ අනුව මෙලෙස බලලි කුමාරුගෙන් මෙවැනි ක්‍රියාවකට උත්සාහ දරන්නට ඇති බවටයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සැක පළ කරන්නේ. එලෙස හමු වූ හෙරොයින් හා සිම්පත් වැඩිදුර විමර්ශන සඳහා බොරැල්ල පොලිසිය වෙත බාර දීමට නියමිත අතර මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා. මේ අතර බෙලියත්ත දම්මුල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ 52 වැනි කාන්තාවක් බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය නිවේදනය කළේ. කෙසේ වෙතත් වෙඩි තැබීමට හේතුව මෙතෙක් තහවුරු වී නැහැ. සිදුවීම සම්බන්ධයෙන් බෙලියත්ත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා. මෙතර කොළඹ වරහේ සේවකයන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ වරහේ වෘත්තීය සමිති අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්ුණා. ඒ තංගල්ල කාල්ටන් නිලධාරීන්සේදී එම සාකච්ඡාව සුභවාදී ලෙස අවසන් කිරීමට හැකි වූ බවත් වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කරන වාද නැද්ද යන සම්බන්ධයෙන් සියලු වෘත්තීය සමිති සමග සාකච්ඡා කර අද දහවල් තීරණයකට එළඹීමට නියමිත බවයි වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමේ ප්‍රධාන ලේකම් ශාමල් සුමරත්න මහතා සඳහන් කළේ. ඒ සමගින් සියත මධ්‍යන් ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි අලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.